ජන්තුනියක් ලෙස කලාශ්‍රේෂ්ඨට සම්බන්ධ වූ හර්ෂි පෙරේරා වර්තමානයේ වන විට ප්‍රේක්ෂක ඔබගේ අවධානය දෙන ඇත්තේ රංගන ශිල්පිනියක් විදිහට. දැනට කලා කටයුතු බොහෝමයකට දායකව ඇති හර්ෂි අනාගතයේදී දක්ෂ රංගන ශිල්පිනියක් වන්නටද බලාපොරොත්තු වෙන සිටිනවා. මෙවර තරුණයා ඔන්ලයින් තරු කතාබහ දිගහැරෙන්නේ අප ඇය සමගයි. හර්ෂව අපි ටිකක් හඳුනා ගන්න කැමතියි. කියන්නකෝ ඔබ ගැන විස්තර ටිකක්. මම මෙමෙ ශේෂ්ත්‍රයට එන්නේ ඩබින් ආටිස්ට් කෙනෙක් විදිහට. ඊට පස්සේ ඒ තුලින් තමයි මේ ශේෂ්ත්‍රයේ ටික කාලයක් ඉඳලා නමක් හදාගෙන රංගන කටයුතු වලට නිරත වෙන්නේ. දැන් ඉතින් දිගටම නියැලෙන්නේ මම ඩබින් වලට වඩා රංගන කටයුතු එක තමයි. හැබැයි ගොඩක් මාස හඬ කැවීම වලින් ඉදිරියට යන්නේ. ඔබ රංගන ශිල්පිනියක් වුණේ කොහොමද? මම මේ ශාස්ත්‍රයට එන්න කලින් පාසල් කාලේ ඉඳලා තමයි මම රංගන කටයුතු වලට ආස කරේ. ඉතින් මගේ පාසල මතක් කරොත් මම ඉස්සලම ගියේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට. ඊට පස්සේ උසස් පෙළ අධ්‍යාපනය සඳහා මම කොළඹ දේව බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. ඊට පස්සේ මේ පාසල් දෙකෙන් තමයි මම ගොඩක්ම පන්නරය ලැබුවේ රංගන කටයුතු සහ අනිකුත් මගේ මාධ්‍ය ජීවිතයේ වැඩ කටයුතු ගැන. ඒ තුලින් ලැබුණු අත්දැකීම් එක මම ඉතින් තව පළපුරුද්දක් ලබා ගන්න මම චන්දන වරාවිට ගුරුතුමා යටතේ පාඨමාලාවක් හැදෑරුවා ජන සංනිවේදනය පිළිබඳව. ඊට පස්සේ ඒ ගුරුතුමාගේ ක්ලාසස් වල ආව ගොඩාක් ප්‍රවීණ රංගන ශිල්පිනියෝ, ඒ වගේම රංගන ශිල්පීන්, ඒ වගේම හඬ කැවීම පිළිබඳව ගොඩක් දැනුම තියෙන ප්‍රවීණයින් මට ගොඩක් ඇසුරු කරන්න ලැබුණා. ඉතින් ඒක මගේ ලොකු වාසනාවක් විදිහට මම සලකනවා. හඬ කැවීම ශිල්පිනියක් විදිහට දැනට ඔබ දායකුණ නිර්මාණ මොනවද? මම ඉස්සෙල්ලම මට මතකයි YFM නාලිකාවේ හද සාක්ෂිය කියලා වැඩසටහනක් කරා. ඒකේ හිටිය නීතිචේ නලින්ද සිල්වා නීතිචේ තුමත් එක්ක තමයි මම ඒ වැඩසටහන කළේ. ඉතින් ඒක මගේ ගොඩක්ම හොඳ ටර්නින් පොයින්ට් එකක් වගේ එකක් වුණා ඒ කාලෙදි. ඉතින් ඊට පස්සේ ස්වර්ණවාහිනියේ මම හඬ කැවීම සිදු කරා මායා පැන්සල ප්‍රියාගේ චරිතය. ඉතින් ඒ වගේ දේවල් වලින් මම හරිම ආස්වාදයක් ලැබුවා වගේම ඒ තුලින් මට අර පොඩි ළමයි මාව දන්න තත්ත්වයට පත් වුණා. ඊට පස්සේ හිරු එකේදී මම සූර්යාගේ සූර්යා අඬන සුරංගන විදුලි සුරංගනා වැනි චරිතවලට පණ පෙව්වා. ඉතින් ඔය වගේ දේවල් තමයි මට මතක හිටින හඬ කැවීම ශාස්ත්‍රයේදී තියෙන හොඳම අත්දැකීම්. එතකොට රංගන ශිල්පිනියක් විදිහට දායකුළු නිර්මාණ මොනවද? රංගන කටයුතු ගැන කතා කරොත් පළවෙනියටම මට මතක් වෙන්නේ දෙව්ලියේ ටෙලිග්‍රාම් එක. ඉතින් දෙව්ලියේ ටෙලිග්‍රාම් එකේ මගේ මාමට හිටියේ ශ්‍රියන් ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා. ඊට පස්සේ ඒකේ චරිතය වුණේ මගේ චන්දියෙකුගේ බිරිඳක්. ඉතින් මගේ ස්වාමි පුරුෂයාට හිටියේ ජොහාන් අයියා. ඉතින් මට ගොඩක් මේ එයාලත් එක්ක කටයුතු කරද්දිත් හරිම අත්දැකීම් ගොඩාක් ලැබුණා. ප්‍රවීණයෝ ඒ වගේම මම නම් නොකිව්වත් ඒ හිටපු කට්ටිය ගොඩාක්ම සහයෝගයෙන් මට උදව් කරා. වගේම මට ඒක නොමැකෙන මතකයක් විදිහට මට කියන්න කැමතියි. ඒ වගේම මම කොටුව පැනපු නංගි කියලා ප්‍රැන්ක් වීඩියෝ එකක් කරා. ඒක නම් ගොඩක් අයගේ ආන්දෝලනාත්මක වීඩියෝ එකක් වුණා. ඒකේ මාත් එක්ක රංගපෑවේ මගේ පෙම්වතා ඉඳුනිල් ප්‍රීති. ඉතින් අපි දෙන්නත් එකතු වෙලා කරපු මේ වීඩියෝ එක මිලියන 4කටත් වඩා අධික සංඛ්‍යාව බල්ල තියෙන ප්‍රේක්ෂකයෝ. තාමත් කතා බහට ලක් වෙනවා ඒක. ඒකත් එක කතා කරද්දි මට මතක් වෙන්නේ මේ ඕක මේ වීඩියෝ එක ඇත්තක් කියලා හිතලා මගේ ඔෆිස් එකේ අය, ඒ වගේම විශේෂම නෑදෑය ගොඩක් කලබල වුණා. අන්තිමට පොලිසිය යන තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ හිතාගත්තේ ඒගොල්ලන්ට තේරුණේ මේක බොරුවක් මෙයාලා කරලා තින්නේ එහෙම කියලා. ඉතින් මට ඒකෙන් ලොකු සමාජයට වටින ආදර්ශයක් දෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මම සතුටු වෙනවා වගේම ඒක මට හොඳ අත්දැකීමක් වුණා. ඉතින් තව දේවල් මම ගොඩක්
මතක් වෙද්දි මට කරන්න කරපු දේවල් මතක් වෙද්දි හිරු නාලිකාවේ නාට්‍ය නාට්‍ය 30කට ආසන්න ප්‍රමාණයක් මම සිදු කරා විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගොඩාක් අධ්‍යක්ෂකවරුව යටතේ වැඩ කරලා ඒ ලැබපු අත්දැකීම් අතරින් මට සුවිශේෂීව මතක් වෙන්නේ සුරේෂ් දි අල්විස් අධ්‍යක්ෂකතුමා. ඉතින් හරීම එයා හරීම අපිත් එක්ක හරි ලැංගතුයි. ඉතින් එයාව විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ පෙම්වතාවත් මතක් කරනවා මේ ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්න හරීම අමාරුයි ගෑනු ළමෙක්ට ගෑනු කෙනෙක්ට. ඉතින් කතා හැදෙනවා වැඩි. පොඩ්ඩක් නැත්තම් hina වෙලා කතා කරත් මෙයා මෙහෙමනේ කියන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ දේවල් වලින් මාව ගොඩක් ආරක්ෂා කරගත්ත මගේ පෙම්වතා. එයා අපේ මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් ඉඳුලි ප්‍රීති. ඉතින් මට වඩා ගොඩාක් අත්දැකීම් තියෙන පුද්ගලෙක්. එයා තමයි මේ ශේෂ්ත්‍රය මට එපා වෙන නොදී හොඳ වැඩ මොනවාද නරක වැඩ මොනවාද කියන දේවල් මට අඳුන්වලා දීලා මාත් එක්ක තවමත් ඉදිරියට යන්න මාත් එක්ක ඉන්නේ. ඉදිරියට ඔබ දායක වුණ තවත් නිර්මාණ නිකුත් වෙන්න තියෙනවාද? ඒ මොනවාද? ඉදිරියේදී නිර්මාණ කිහිපයකට දායක වෙන බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් සුරේෂ් දි අල්විස් අධ්‍යක්ෂකතුමාගේ ටෙලි නාට්‍ය දෙක තුනක්ම තියෙනවා. ඒ වගේම තව මගේ ජොබ් එකත් එක්ක මම ඒ දේවල් බැලන්ස් කරගෙන ඉතින් ඉදිරියේදී හොඳින් දේවල් නිර්මාණ සමාජයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨ කිහිපයකම ඔබ වැඩ කරන කෙනෙක් විදිහට මේ ශ්‍රේෂ්ඨ අතරින් වැඩ කරන ඔබ වඩාත් කැමති ශ්‍රේෂ්ඨය මොකක්ද? එහෙම ප්‍රශ්නයකට උත්තර දෙන්න මට හරි අමාරුයි. දැන් ඉස්සර ඇහුවොත් එහෙම මොකද්ද මගේ කැමතිම ශ්‍රේෂ්ඨය කියලා ඇහුවොත් මම කෙලින්ම එකපාරම කියන්නේ හඬ කැවීම කියලා. ඉතින් මම ඒකට හරිම ආසයි. මට මතකයි ඉස්සර මම පොත්වල ලියලා තියෙනවා මගේ බලාපොරොත්තු මොනවාද එහෙම කියලා. ඉතින් ඒක ඉස්සෙල්ලාම උඩින්ම තිබ්බේ හඬ කැළවීම් ශිල්පිනියක් වෙනවා කියන එක. ඉතින් ඒක සක්සස් වුණා. ඊට පස්සේ ඒ කටයුතුත් එක්ක ඔෆිස් එකේ වැඩත් එක්ක මම පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. ඉතින් ඒකත් එක්ක කාර්යබහුලයි. මේ ඒ අතර වාරෙදි මම රංගන කටයුතුත් සිදු කරනවා ඉදිරියේදී. ඉතින් ওই දෙකම බැලන්ස් කරගෙන ඉදිරියට යන තමයි බලාපොරොත්තු වෙන්නේ. පාසල් කාලයේ ඔබ කලාවට දක්ෂ කෙනෙක්ද? පාසල් කාලේ තමයි මට හඬ කැවීම වලටත් වඩා හඬ කැවීම අපිට පාසල් කාලෙන් ලැබෙන අඩුයි. ඒ වුණාට මේ මාධ්‍ය පිළිබඳව මම මතකයි මම ජනසන්වේදන ඒකකයේ හිටියා. ඉතින් මාධ්‍ය ඒකකයේ මම ඒ නිවේදන කටයුතු කරා. ඊට පස්සේ කතික තරඟවලට ගියා. ඒවයින් මම සමස්ත ලංකා ජයග්‍රහණ ලබා තිනවා. ඒ වගේම ගොඩක්ම රංගන කටයුතු තමයි කරේ. වේදිකාවේ ස්කෝලේ වේදිකාවේ කිව්වොත් මං මේ මාව හොයාගෙන එන පිරිසක් හිටියා ගුරුවරු. ඉතින් මම හොඳම නිළිය අරගෙන තියෙනවා. ඒ වගේ ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඒ වගේම මම ගායනේ නම් ලොකුම දක්ෂතාවයක් නැහැ. ඒ වුණාට මේ මං හැමදේම වාදනෙත් කරලා තිනවා. ගායනේ සමස්ත ලංකා දක්වා අපේ ගෲප් තිබුණා කණ්ඩායම්. සංගීත කණ්ඩායමේ හිටියා, බෑන්ඩ් කණ්ඩායමේ හිටියා. ඉතින් ඔය වගේ මම නොකරපු දෙයක් නැහැ. ඒ වගේම මම ක්‍රීඩාවලිනුත් ඉදිරියට ආවා. මට සහතික තියෙනවා සහතික. ඒවයි මං පාසල් කාලේ මට ගන්න පුළුවන් හැම අත්දැකීමක්ම අරගෙන ඒ ශක්තියත් එක්ක තමයි මම ශේෂ්ත්‍රයට බය නැතුව ඉදිරියට යම් නිර්මාණයක් බාරගනිද්දී ඔබ එය තෝරා බේරා ගැනීමක් සිදු කරනවා. නිර්මාණ තෝරා බේරාගෙන තමයි මම වැඩ කරන්නේ. පළවෙනියටම අර මගේ වෘත්තියත් එක්ක මගේ රැකියාවත් එක්ක මම ටිකක් මගේ වෙලාවත් එක්ක ටයිම් එක බැලන්ස් කරගෙන තමයි මම ගොඩක්ම මේ නිර්මාණ බාරගන්නේ. ඒ වගේම මගේ පෙම්වතා මට උදව් කරනවා. ගොඩක්ම හොඳ නරක කියලා දෙපැත්තක් තියෙනවා. අධ්‍යක්ෂකවරු, රංගන ශිල්පීන්, ඒ වගේම දවසින් දවස පඳුරකට අර ගලක් ගැවුවා වගේ දවසින් දවස කට්ටි යනවනේ අපි දන්නේ. මේ කෙනා මේ කොහොමද කියලා. ඉතින් නිර්මාණ නම් තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ. සල්ලිමත් වෙනම් මම වැඩ කරන්නේ මගේ හොබි එකක් විදිහට. මම හඬ කැවීම කරත් මම රංගනය කරත් මම ගොඩක්ම මගේ හොබි එකක් විදිහට තමයි මගේ ආස්වාදය සහ සමාජ ආස්වාදය උදෙසා තමයි මම ගොඩක් වැඩ කරන්නේ.
ගොඩක් මේ යන්නේ ඉතින් සමහර අය කියනවා කොටට ඇඳුම් ඇඳලා කරන ඒවා හොඳ නෑ දිගට අඳින්න ඕනේ සමාජ සංස්කෘතිය මම නම් ඒ දේවල් ගැන එච්චර හිතන්නේ නැහැ මොකද කොටට ඇඳ කියලා මිනිස්සෙගේ චරිත ස්වභාවයවත් ඒ මිනිස්යාගේ ජීවිතයවත් අපිට තීරණය කරන්න බෑ ඒක ඇඳුමකින් එහෙම මිනිස්සෙක් මනින්න බෑ නිර්මාණ තෝරගන්නේ එක එක අධ්‍යක්ෂකවරු අපිත් එක්ක වැඩ කරන්න එනවා යාලා ආයුතු ප්‍රයෝජන ගන්න හදනවා ආයුතු යෝජනා දෙනවා හැබැයි මට නම් මම වගකීමෙන් කියනවා මට නම් එහෙම වෙලා නැහැ මොකද මගේ පෙම්වතා මේ ශේෂ්ත්‍රයේ කෙනෙක් ඉතින් එයා දන්නවා ගොඩක් එයාගේ පළපුරුදු අත්දැකීම් තියෙනවා ඒත් එක තමයි මම ඉදිරියට වැඩ කරේ තිස්සර වැඩ කරේ ඉතින් අපිට හිතන්න දේවල් තියෙනවා ගොඩක් මේ ශේෂ්ත්‍රයට ආවම අපි මුදල් පස්සේ යනවාද අපි අපේ කැරියර් එක හදා ගන්නවද නැත්නම් අපි මුදල් පස්සේ ගිහිලා විනාශ වෙනවද ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා ඉතින් ඒක අපි හිතල මතල වැඩ කරන්න ඕන දෙයක් අනිත් එක මේ කොරෝනාත් එක්ක අපිට ගොඩක්ම අවධානය ලක්ුණේ දැන් ගොඩක් රංගන ශිල්පීන්ට උනේ සල්ලි නැති වුණා. එයාලා ඉතුරු කරගත්තේ නැහැ. අරගෙන බජට් වලට ගියා, ඔහෙ ගියා, ඒව ගත්ත සමහර මිනිස් අධ්‍යක්ෂකවරු සල්ලි දෙන්නේ නැහැ. ඔය වගේ දේවල් තියෙනවානේ. ඉතින් මම නම් මට නම් එහෙම ප්‍රශ්නයක් වුණ නැහැ. මොකද මම ජොබ් එකත් කරා, මගේ ඒ මගේ රංගන ශේෂ්ත්‍රයේ වැඩත් කරා, ඒ වගේම මගේ අනිත් ව්‍යාපාර කටයුතුත් කරා. ඔය වගේ දේවල් බැලන්ස් කරගෙන ඉදිරියට ගියොත් අපිට ඕනේ නැහැ අධ්‍යක්ෂකවරයෙක්ට අපි කෙලිම කිව්වොත් නැවෙන්න. එයා සල්ලි මෙච්චරක් දෙන්න දෙනවා කිව්වත් අපිට යන්න එහෙම වමනාවක් නැහැ. හොඳ නිර්මාණ තිබ්බොත් ඒක ඇඳුමින් පැනඳුමින් නැතුව හොඳ නිර්මාණ තිබ්බොත් සමාජයට හොඳක් වෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ එහෙම. නවකීන්ට අයිති යෝජනා එල්ලවන බවට මේ ශ්‍රේෂ්ත්‍රය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන කාරණාවක්. ඔබට එවැනි යෝජනා චෝදනා තියෙනවද? අයිති යෝජනා එහෙම මට කියන්න අමාරුයි මොකද මේ අර මම වැඩ කරන විදිහත් එක්ක අර මම ආයි මුලට යන්න වෙනවා මගේ පෙම්වතාත් එක්ක ඉතින් එයා දන්නවා ශේෂ්ත්‍රය ගැන එයා මට කියනවා මෙයා මෙහෙමයි මෙතනට ගියාම චුට්ටක් කල්පනාවෙන් ඉන්න ඔහොම කිව්වහම ඉතින් මම මට එහෙම චුට්ටක් හරියන් ගියා දුන්නොත් මම දන්නවා ඉන්න ඕන විදිහ ඉතින් මම මහා ලොකුවට එහෙම මේව කරන්නේ මම හැමෝ එක්කම හොඳින් ඉන්නවා සතුටින් ඉන්නවා hina වෙලා ඉන්නවා එයාලගේ එයාලා මට අයිති යෝජනා එයාලගේ හිතේ තියෙනවා දන්නේ හැබැයි මට වචනෙන් නම් එහෙම කියලා නැහැ ඉතින් මේ සමහර මෙහෙම දෙයක් තියෙනවා සමහර මිනිස්සු එක්ක hina වෙලා කතා කරත් මෙන්න මෙයා මෙහෙමනේ මෙන්න මෙයා අපෝ මෙයා මෙහෙමයි ඔහොම කියනවා ඉතින් මේ සමාජයේ හැටි ඉතින් කතාවක් hina වුණත් පදයක් හදන තත්ත්වෙට ලංකාව වැටලා තියෙන ඉතින් ඒකයි සංස්කෘතියත් එක්ක කොටට ඇඳොත් එයා මෙයා මෙහෙමයි රංගන ශිල්පිනියක් ලෙස මේ ඒ මිනිස්සු එක එක විදිහට හිතනවා ඇඳුමෙන් පැනඳුමෙන් කතා කරන විදිහෙන් පාරේ ගියත් හායි හලෝ කිව්වේ නැත්තම් එයා අපෝ එයා හරි උඩඟු එයා වැඩක් නැහැ එයා ගණන් ගන්න යන්නේ එහෙම ඉතින් එහෙම වෙන්න අරකයි අපි හැමෝම මිනිස්සු අපි කොටට ඇඳත් දිගට ඇඳත් hina වුණත් hina නොවී හිටිය සමාජයට ඒ රංගන ශිල්පිනිය මම ගැන නෙමෙයි මං කියන්නේ වෙන ප්‍රවීණ රංගන ශිල්පිනියෝ සමහර අය hina වෙන අමතක වෙන වෙලාවල් දින ඒ කට්ටිය වෙන මයින්ඩ් වල යන්නම වෙන්න පුළුවන් අපි දන්නේ එයාගේ හිතේ මොනවද තියෙන්නේ කියලා ඉතින් අපිට එහෙම තප්පරෙන් දෙකෙන් මිනිසෙක් මනින්න බෑ ඉතින් මම දිරියට එන කටියටත් කියන්නේ මේ හොඳට මිනිස්සු අවබෝධ කරගන්න තප්පරෙන් දෙකෙන් මිනිස්සුන්ට රැවටෙන්න එපා ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂකවරු ගැන හොඳට කල්පනාවෙන් හොඳට වැඩ ටික කරගෙන ඉදිරියට යන්න. ජනප්‍රිය කලා ශිල්පිනියක් වෙන්නද දක්ෂ කලා ශිල්පිනියක් වෙන්නද ඔබ කැමතියි? ඔව් දක්ෂතම නිලියක් වෙන්නත් මම කැමතියි ජනප්‍රියම නිලියක් වෙන්නත් කැමතියි. හැබැයි ඕකේ ජනප්‍රියම නිලියට වඩා දක්ෂතම නිලිය කියන අපේ කුසලතාවයන් අපි ඉදිරියට ගෙනාවොත් අපිට ඒක ප්‍රේක්ෂකයන් අතරට යන එක මහලකු දෙයක් නෙමෙයි. කෙලිම ජනප්‍රිය නිලිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොරබරු වංචා නැතුව මිනිසුන්ගේ ආදරය දිනා ගන්න පුළුවන්. ඒ නිසා වැදගත් වෙන්නේ තමන්ගේ රංගන හැකියාව හෝ මේ ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය නිරූපණ ශේෂ්ත්‍රය හෝ හඬ කැවීම ශේෂ්ත්‍රය හෝ මේ ශේෂ්ත්‍රවල ඉන්න කට්ටිය හොඳට තමන්ගේ දක්ෂතාවල් අඳුරගෙන ඒවා ඉදිරියට හොඳට ඔප්නම්වා ගත්තොත් ප්‍රවීණයන්ගේ දේවල් අනුගමනය කරොත් එයාලව
එයාලගේ උපදේශන ඒක උපදේශකවරුන් එනවනේ ඔය එක එක පාඨමාලාවල් දැන් කරනවනේ හැමතැනම එහෙම නෙමෙයි කියන්නේ හොඳ පාඨමාලාවක් කරත් හැමදේම අපි එක තෝර බේරගෙන කරන්න ඕනේ ඉදිරියට යන්න පුළුවන් තැනක හොඳ දක්ෂතාවල් තියෙන මිනිසෙකගෙන් දෙයක් අපි ලබා ගන්න ඕනේ ඉතින් ඒ වගේ දේවල් තුලින් අපේ දක්ෂතාවය ඔප්නම්වා ගන්න පුළුවන් එහෙම වුණොත් ඉතින් ජනප්‍රිය නිලියක් වෙන එක මානක දෙයක් නෙමෙයි දක්ෂ නිලියක් වෙන්න කැමති නම් ඕනෑම විදිහේ අභියෝගයක් බාර ගන්න ඔබ සූදානම්. අභියෝග බාර ගන්න ඉතින් මම කැමති පොඩි කාලේ ඉඳන්ම. ඉතින් අභියෝගත් එක තමයි ජීවිතේ පන්නරයක් ලබන්නේ. ඉදිරියට යන්න පුළුවන්. ඉතින් රංගන කටයුතු වලදී මගේ සීමාව ඉදගෙන මට කරන්න පුළුවන් අභියෝගයන් මට දුන්නොත් මට ඉතින් ඒක කරලා ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි මම හිතනවා. හර්ෂ පෙරේරා කියන්නේ දැන් කලා ශ්‍රේෂ්ඨය තුළ ජනප්‍රිය නමක්ද? මම ඩබින් ආටිස් කෙනෙක් විදිහටත් කියන්නේ කලා ශ්‍රේෂ්ඨයේ රංගන ශිල්පිනියක් ලෙසත් මේ මධ්‍යස්ථ මට්ටමක ඉන්නවා. සමහර වෙලාවට අර වීඩියෝස් එහෙම දැක YouTube වීඩියෝස් දැකලා සමහර වෙලාවට බස්වල ඉතින් චූට් ළමයි ඉතින් මිනිස්සුන්ට අඳුර ගන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ මම හිතනවා ඉතින් චුට්ටක් විතර ජනප්‍රිය කියලා. ඔබ ආපු ගමනට උදා කළ පිරිසක් ඇතේ. ඕන්වත් අපේ මතක් කරමු. මතක් කරන්න අය ගොඩාක් ඉන්නවා. ඒ අතරින් පළවෙනියටම මගේ අම්මා තාත්තා. ඉතින් ඒ දෙන්න නැත්තම් මට මේ ශේෂ්ත්‍රයේ මාව මේ පාසල් කාලේ ඉඳන් මාව බලාගත්තේ අය තාමත් ඉදිරියටත්. ඉතින් ඒ වගේම ඒ දෙන්න විශේෂයි. ඊට පස්සේ නාලක අයියා, නාලක දළුවත්ත. ඉතින් ඒ අයියා ගොඩාක්ම අපිත් එක්ක ලෙන්ගතුයි. ඉතින් ඒ අයියට ගොඩක් ස්තුතියි. ඒ වගේම පාසල් කාලේ ඉඳලා මට උගන්වපු සියලුම ගුරුවරුන්ට මං ස්තුතියි ආදරේ මගේ පාසල් දෙකටම ඒ දෙකටත් ආදරේ එකිනෙක මාත් එක්ක වැඩ කරපු සියලුම කට්ටිය මම මේ වෙලාව මතක් කරනවා තරහ වෙන්නේ නැතුව මත නම් මතක නැති වුණත් ඔයාලා හැමෝටම ස්තුතියි ඒ වගේම ස්පෙෂලි මතක් කරන්න ඕනේ තරුණයා ඔන්ලයින් එකට ඉතින් ඒකේ ක්‍රූ එකට ගොඩක්ම ආදරේ Thank you මට මේ අවස්ථාව ලැබුණා Should go, but there's something.